අයිබුවන් අද සුපුරුදු පරිදි විශ්වකර්ම YouTube නාලිකාව තුලින් ඔබ හමුවට ඒමට අදහස් කළේ මේ මාසේ 10 වන දින සිදුවන සුවිශේෂී ග්‍රහ සංක්‍රමණයක් ලග්නෝට බලපාන ආකාරය පැහැදිලි කර දීමට මේ සංක්‍රමණයේදී සිද්ධ වෙන්නේ ඇත්තරම 2023 මැයි 10 වන දින කුජ ග්‍රහය දැනට සිටින මිතුන රාශියෙන් ඉවත් වෙලා කටක රාශියට පැමිණීම මිතුනෙන් ඉවත් වෙලා කටක රාශියට පැමිණීම ලග්නෝට බලපාන ආකාරය තමයි මේ පලාපල කතනේ යටතේ විස්තර කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතින්දී මම හිතන්නේ ඔබ අහලා තියෙනවා කුජ නැත්නම් අඟහරු කියලා කියන්නේ නයිසර්ගික පාපක ග්‍රහයෙක්. ඉතින් මේ කුජ ග්‍රහයාගේ ඇත්තරම සුභඵල උදා වෙන්නේ 3 6 10 සහ 11 කියන රාශියවලට පමණයි. 3 6 10 සහ 11 කියන රාශියවලට පමණයි සුභඵල ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ ග්‍රහ සංක්‍රමණේ හේතුවෙන් නැත්නම් මේ ගෝචර චලිත හේතුවෙන් ඇත්තරම ලග්න 4කට පමණයි මේ අවස්ථාවේදී සුභඵල උදා වෙන්නේ මේ සංක්‍රමණේ හේතු කොටගෙන. ඉතින් මේ ඇත්තරම කුජ ග්‍රහයා ගැන මං හිතන්නේ බොහෝ දෙනෙක් අහලා තිනවා කුජ ග්‍රහයා මේ තරහ වීම කෝපාවිෂ්ඨ වීම හරිද බොහෝ අය තරහ වී බොහෝ අයගේ තරහ වැඩි කිරීම කෝපාවිෂ්ඨ කිරීම අපි කියන්නේ මල පනිනවා කියලා ඉතින් ඒ වගේ මේ ඒවා සිද්ධ වෙන්නේ මේ සිකුරු ග්‍රහයා ගේ එක සහ දෙක වගේ තැන්වල ඉන්න අවස්ථාවවලදී ඉතින් සිකුරුහය ගොඩක් වැදගත් වෙනවා අපි විවාහය ගැන කතා කරනකොට සිකුරු ග්‍රහය 1 2 4 7 8 සහ 12 යන රාශිවල ඉන්නවා නම් කිසියම් කේන්දරයක අපි එක සලකන්නේ බහුම දෝෂයක් වශයෙන් නේ මේ බහුම දෝෂය ඉතාමත්ම අහිතකර අසුභ ඵල උදා කරනවා විවාහ ජීවිතවලදී එනිසා ওই විවාහ කටයුතු වල කේන්දර ගැළපීම් වගේ දේවල් පොරොන්දම් වලදී අපි බොහෝ දුරට කියන්නේ මේ ඒ බහුම දෝෂය තියෙන කේන්දරයක්ම හොයාගන්න කියලා. කොහොම නමුත් මේ කුජ ග්‍රහයා 1 2 වගේ තැන්වල ඉන්නකොට ජන්ම පත්‍රේ නැත්නම් ගෝචර කේන්දරේ අපි ගොඩක් කල්පනාකාරීව විමසිලිමත්ව මේ සිටිය යුතු නැත්නම් අපේ කෝප බීම වැඩි වෙලා අපි අපිට අපිට නොදැනුවත්වම නොඑක ආකාරයේ පරුස වචන නේද නොගැලපෙන වචන භාවිතා කිරීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා බොහෝ අය උගත්කමක් පැත්තක දාලා මේ වගේ අවස්ථාවලදී ඒ වගේ හාෂ් නැත්නම් මේ සැරපරුෂ වචන භාවිතා කිරීමට පෙළඹෙනවා මේ සිකුරු ග්‍රහයාගේ අයහපත් බලපෑම හේතු කොටගෙන ඒ වගේමයි මේ සිකුරු ග්‍රහයා මකර රාශියේදී උච්ච වෙනවා ඒ වගේම කටක රාශියේදී නීච වෙනවා හරි ඉතින් අපි බලමු මේ සිකුරු ග්‍රහයා විවිධ ලග්න වල බලපාන ආකාරය හොඳයි සිකුරු ග්‍රහයා දැන් අපි ගත්තොත් මේෂ ලග්න සිකුරු ග්‍රහයා 4 වෙනි ස්ථානයේදී තමයි සංක්‍රමණය වෙන්නේ දැන් මේ 4 කියලා කියන්නේ දීපල වතුපිටි යාන වාහන නේද මම කලින් කියලා තියෙනවා මව නියෝජනය වෙන තැන දැන් මේ වගේ තැනකට මේ පාපග්‍රහයක පැමිණියම මොකද වෙන්නේ ඔබට අවබෝධයක් ඇති මං හිතන්නේ ඒ අංශවල නොයෙකුත් කරදර බාධක සිද්ධ වෙනවා දැන් දීපල ඉඩකඩම් යාන වාහන කියලා ගත්තාම දැන් විශේෂයෙන් දීපල ඉඩකඩම් ගත්තාම ඒ දීපල ඉඩකඩම් වල නොයෙකුත් නීති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මේ කාලය තුල මේ ශරග්න හිමියන්ට ඉතින් නඩු මාර්ග වලට හිම යන්න එපා හේතු නඩු මාර්ග වලට ගියොත් එහෙම ඔබට අවාසි සිද්ධ වෙන්නේ මොකද 4 සිකුරු ග්‍රහයා ඉන්නේ අසුබදායක විදියට ඒ වගේමයි සිකුරු තමයි මේ වාහන අයිති යාන වාහන ඒ නිසා මේ 4ට අසුබදායක ලෙස සිකුරු ග්‍රහයාගේ පැමිණීම නොඑක ආකාර මාර්ගස්ථානතුරු සිදු වෙන්න ඉඩකඩ තියෙනවා ඉතින් ඒ නිසා ඔබ මැයි මාසේ 10 වෙනිදාට පස්සේ වාහන පැදවීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මම මේ දෙපාර්ශ්වෙම කියන්නේ ඔය යතුරු පැදි කට්ටිය තමයි වැඩිපුරම මාර්ගස්ථාන අනතුරු වලට ලක් වෙන්නේ. ඒ අය ගොඩාක් සැලකිලිමත් වෙන්න මේෂ ලග්න හිමියන් වශයෙන් මේ
ඉදිරි වකවානුව නැත මාසයක පමණ කාලයක් තමා මේ මාස දෙක හමාරකට ආසන්න කාලයක් තමා සිකුරු ග්‍රහයා එක රාශියක ඉන්නේ. ඒතොර මේ මාස දෙක හමාරක පමණ කාලය තුලම මේ අයහපත් බලපෑම පවතිනවා. ඉතින් ඒ කාලය තුල ඔබ සැලකිලිමත් විය යුතුයි ඔබගේ ගමන් බිමන් සම්බන්ධයෙන්. අනිත් එක මේ කාලය තුල මේ රුධිර පීඩනයේ ඒක වගේම උදරාබාධ විශේෂයෙන් වැඩි වෙන්න පුළුවන් කාලයක් අනිත් එක මානසික වශයෙන් නොයෙක් ආකාරයේ කරදර බාධක නැත්නම් මානසික කලසලු ගතිය වැඩි වෙන්න පුළුවන් කාලයක් මේ මේෂ ලග්න හිමියන් වශයෙන් අපි 얘ගෙන වඩා සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මේ ආදර සම්බන්ධතාවයන් වලත් නොයෙක් ආකාරයේ ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වෙන්න පුළුවන්. මේ අයහපත් රවිගේ අයහපත් සංක්‍රමණය හේතු කොටගෙන ඉතින් මේ කාලය තුල ගොඩක් හොඳයි ඔබ මේ ඉඩකඩම් යාන වාහන දීපල සම්බන්ධ නීතිමය කටයුතු වලින් ඈත් වී සිටීම නඩු එහෙම දාන්න නඩු වලට මැදිහත් නොවී ඉන්නවා නම් තමයි ගොඩක් යහපත් වෙන්නේ මෙම කාලය තුල. හොඳයි ඊළඟට අපි කතා කරන්නේ මේ වෘෂභ ලග්නේ පිළිබඳව. දැන් වෘෂභ ලග්නේ තුන්වන ස්ථානයේ තමයි කුජග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් තුන්වන ස්ථානයේ කුජග්‍රහයාගේ පැමිණීම ඇත්තටම සුබදායකයි වෘෂභ ලග්නේ මියන්නේ. එතකොට මේ විවිධ අංශවල මුදල් ලැබීම සිද්ධ වෙනවා මෙම කාලය තුල. ආදායම් තත්ත්වය වැඩි වෙනවා රැකියාව කරන අයගේ වගේම ව්‍යාපාර කරන අයගේ. හරි? දැන් ඇත්තටම ව්‍යාපාර කරන අය ගත්තාම මේ තුන කියන්නේ වෙළඳපළ. ඉතින් එයාට ලොකු පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ලැබිලා මේ ඒ අයගේ අලවි කටයුතු වල වැඩිවීමක් වර්ධනයක් කැපිපෙන වර්ධනයක් සිද්ධ වෙනවා. වෙළඳපළ තරඟකාරීත්වයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනවා වෘෂභ ලග්න හිමියන්ට ව්‍යාපාරික යන් වශයෙන් ඉන්නවා නම්. රයිට්. ඒ වගේම රැකියාව කරන අයගේ රැකියා කටයුතු වල නොයෙක් ආකාරයේ යහපත් ප්‍රගතියක් උදාවන්න ටිකිඩ කඩ තියෙනවා. ඔය එරියස් එහෙම තියෙනවා නම් ඒවා ලැබෙනවා. ලැබෙන්න තියෙන බොහෝ දේවල් ලැබෙනවා රැකියාව සම්බන්ධයෙන් මේ කාලය තුල. ප්‍රොමෝෂන්ස් බලාපොරොත්තු වෙනවා නම් ඒව ලැබෙනවා. ට්‍රාන්ස්ෆර්ස් බලාපොරොත්තු වෙනවා නම් හොඳ තැනකට ඒවත් ඔබට ලැබෙනවා. අනිත් එක මේ කාලය තුල උනන්දු උද්‍යෝගයේ වැඩි වෙන නිසා ඔබ පහසුවෙන්ම ධනාත්මක ප්‍රවේශගත වෙලා ඊළඟට ඔබගේ කටයුතු මනස සැලසුමක් යටතේ ක්‍රියාත්මක කිරීම තුළින් ජීවිතේ බොහෝ දේවල් ජය ගන්නට වෘෂභ ලග්න හිමියන් වශයෙන් ඔබට හැකියාවක් ලැබෙනවා. ඇත්තට මේක හරිම කැපිපේන ප්‍රකදී ගාමි තත්ත්වයක් වෘෂභ ලග්න හිමියන් වශයෙන්. ජීවිතේ බොහෝ කටයුතු ඔබට ඒ ආකාරයෙන් සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම වෘත්තිකයන්ටත් මේ කාලය තුල ප්‍රොෆෙෂනල්ස්ලට හරි වෘත්තිකයන්ටත් මේ කාලය තුල ගොඩක් හොඳයි. සේවාලාභින් වැඩි වෙලා ඒ අයගේ සේවයේ මනා සැලැස්මක් යටතේ ලබා දෙන්නත් ඒ සේවාවන් තුළින් සේවාලාභින් තෘප්තිමත් කිරීමටත් ඔබට ඇත්තටම හොඳ හැකියාවක් ලැබෙනවා. මැයි 10 වෙනි දින පසු එළඹෙන කාල පරිච්ඡේදයේ මාසයයි දින 20කට වැඩි කාලයක් තියෙනවා. මේ චලිතයේ දක්වන කාලය එක රාශියකදී. හොඳයි ඊළඟට අපි කතා කරන්නේ මිතුන ලග්නය පිළිබඳව. දැන් මිතුන ලග්නේ දෙවන ස්ථානයේ තමයි මේ කුජග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ. දෙක කියලා කියන්නේ මේ දන්ව කවුරුත් නේ ධනස්ථානයේ වගේම කලත්‍ර ස්ථානයේ. ඉතින් දෙකට කුජ වගේ පාපග්‍රහයක මේ නැත්නම් අසුබදායක විදිහට සංක්‍රමණය වීම නිසා ඒ අංශ දෙකේම යම් යම් ආකාරයේ ගැටලු සහගත තත්ත්වයන් ඇතිවන්නට පුළුවන් මැයි මාසේ 10 වෙනිදාට පසු කාලයේ තුලදී. ඉතින් විශේෂයෙන් මේ වියදම් වැඩිවීමක් සිද්ධ වෙනවා මෙම කාලය තුල. ඒ වගේම ගෘහ ජීවිතයේ නොයෙක් ආකාරයේ ගැටලු උද්ගත වන්නට පුළුවන් කාලයක් ඉදිරියේදී. මිතුන ලග්න හිමියන් ගොඩාක් සැලකිලිමත් වෙන්නට ඕනි මේ කාලය තුලදී. මේ ගැටලු ඇති වෙන්න එක හේතුවක් තමයි දෙක කියන්නේ කටත් නියෝජනය වෙනවා. හරි? එතකොට ওই සරපරුෂ වචන භාවිතා කිරීමට ඔබ નિરાයසයෙන්ම පෙළඹෙනවා. ඒ නිසා ගොඩක් මේ කට පරිස්සම් කරගත්තොත් හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ මේ කාලය තුල. මොකද මේ සරපරුෂ වචන භාවිතා කිරීම තුලින් අපි නොසිතන නොඒකාකාරයේ
ආරවුල් අඩදඹර ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වන්නට ඉඩකඩ වැඩි නිසා විශේෂයෙන් බිරිඳ සැමියන් අතර. හරි. ඒ නිසා මේ කාලය තුළ පොඩ්ඩක් කටපරසම් කරගත්තොත් ඉවසීමෙන් නිතර කටයුතු කළොත් නේ be patient. හරි. ඉවසීමෙන් නිතර කටයුතු කළොත් තරහ යනවා තමයි නමුත් තරහ පාලනය කරගන්න ඔබට හැකියාවත් ඇති කරගත යුතුයි මේ කාල පරිච්ඡේදයේ තුල. ඒ තුලින් ඔබට පුළුවන් වෙනවා කාන්තාවන් සහ පිරිමින් වශයෙන් ඒ විවාහකයන් වශයෙන් මේ ගැටුම්කාරී තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගන්නට. ඉතින් මේ ජෝතිර් ඇත්තම දෝෂවේදීන් වශයෙන් අපිට කියන්න තියෙන ඉවසීම ප්‍රගුණ කරන්න කියලා. හරි. ඒ වගේ ගැටුම්කාරී දැන් ඒ වගේ මේ හා මේ ඒ වගේ සැරපරුෂ වචන භාවිතා කිරීම තුළින් අපි කියන්නේ අර බණිනවා කියලානේ බැන ගන්නවා බණිනවා නේ ඒ වගේ දේවල් තුලින් ගොඩක් අපි සැලකිලිමත් වෙලා මෙහෙම ඉවසීමක් ඇතුව කටයුතු කළොත් නේද එක පැත්තකින් ඒ ගෘහ ජීවිතයේ සාමකාමී තත්ත්වයන් සෑහෙන දුරට ආරක්ෂා කර ගන්න පුළුවන් වෙනවා හොඳ ඊළඟට අපි කතා කරන්නේ කටක ලග්නේ පිළිබඳව ඒ කටක ලග්නේ ඇත්තරම මේ පළමුණු ස්ථානයේ තමයි මේ කුජ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ ඉතින් පළමුණු ස්ථානයේ කුජ ග්‍රහයාගේ පැමිණීම ඇත්තරම අසුබදායකයි ගෝචර චලිතයේට අනුව ජ්‍යොතිෂයේදී ඉතින් පළමුණු ස්ථානයේ කුජ ග්‍රහයාගේ පැමිණීම නිසා නොඑක ආකාරයේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නේ ඊට කලින් තියෙනවා කටක ලග්නේ හිමියන්ට විශේෂයෙන් මේ උණ රෝගය කුජත් එක්ක ගොඩක් සමීප සම්බන්ධතාවයක් තියෙන නිසා ඔය ඩෙන්ගු උණ වෛරස් උණ වගේ දේවල් හැදෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා ඒ නිසා ඔබ ඒ සම්බන්ධයෙන් මේ බෝවෙන රෝග විශේෂයෙන්ම හරි ප්‍රවේශම් විය යුතු වෙනවා ඒ රෝග වළක්වා ගැනීමට සහ බෝවීමට තියෙන ඉඩකඩ අඩු කර ගැනීම තුලින් හරි ඒ වගේමයි මේ මෙතෙන්දිත් අපි විශේෂයෙන් කියන්න තියෙන අර සැරපරුස වචන භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි කියන එක. කෝපාවිෂ්ඨ වීම අඩු කරගත යුතුයි. තරහා යාම අඩු කරගත යුතු වෙනවා. හරි. ඒ තුලින් පුළුවන් වෙනවා බිරිඳ සහ සැමියන් අතර ඇතිවෙන ඒ ගැටුම්කාරී තත්ත්වයන් බොහෝ දුරට අඩු කරගෙන සාමකාමී තත්ත්වයක් ගෘහ ජීවිතය තුළ පවත්වාගෙන යාමට. අනිත් එක මේ කතා බහේදී ගොඩක් සැලකිලිමත් වෙන්නට ඕනේ මේ අනවශ්‍ය දේවල් කතා කිරීම මේක විශේෂයෙන් කියන්න තියෙන්නේ කාන්තාවන්ට හරි දැන් සාමාන්‍යයෙන් මේ මනෝවිද්‍යාවට අනුව කාන්තාවන් දිනකට වචන 20000ක් කතා කරනවා නමුත් පිරිමි කතා කරන වචන 7000යි ගැප් එක ඇවිල්ලා 13000ක ගැප් එකක් තියෙනවා නේ ඒ 13000 ඇත්තම ගොඩක් ඔය අනවශ්‍ය කරදර බාධක ඇති වෙන එක හේතුව තමයි කාන්තාවන් වැඩි වශයෙන් මේ අනවශ්‍ය දේවල් කතා කිරීම මනෝවිද්‍යාවේ උගන්නන දෙයක් තමයි ඒක. ඉතින් ඒ නිසා මේ ඒ කියන්නේ පිරිමි අනවශ්‍ය දේවල් කතා නොකරනවා කියන එක නෙවෙයි. පිරිමිත් කතා කරනවා නමුත් වැඩිපුර කතා කරන්නේ කාන්තාවන්. ඒ නිසා මේ විශේෂයෙන් මේ කටක ලග්නේ මෙයන් ගොඩක් පරිස්සම් විය යුතුයි. යම් යම් දේවල් ප්‍රකාශ කිරීමේදී යම් යම් අය සමග. ඉතින් මේකට කියනවා මේ need to watch your speech කියලා ඉංග්‍රීසියෙන් හරි ඒ නිසා ඒක නිතරම මතක තියාගන්න අනවශ්‍ය ප්‍රශ්න ඇති බොහෝ දුරට ඇති වෙන්නේ මේ කටපරසම් කරගත්තේ නැත්නම් ඉතින් අපි ඒ සඳහා උනන්දු විය යුතු වෙනවා කටක ලග්න හිමියන් වශයෙන් හොඳ අපි ඊළඟට කතා කරන්නේ සිංහ ලග්න පිළිබඳව දැන් සිංහ ලග්න 12 වෙනි ස්ථානයේ තමයි මේ කුජ ග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ ඇත්තටම 12ට කුජ ග්‍රහයාගේ පැමිණීම සුබදායක වන්නේ නැහැ මතක තියාගන්න සිංහ ලග්න හිමියන් වශයෙන් ඉතින් ඒ නිසා ඔබගේ වියදම් මාංශය 12 කියන්නේ වැයන් වැය නියෝජනය කරන රාශියනේ ඔබගේ වැය අංශේ වියදම් මාංශේ කීප ගුණයකින් වැඩි වෙන්න පුළුවන් මැයි 10 වෙනිදාට පස්සේ ඒ නිසා ගොඩක් දුරට මුදල් කළමනාකරණය ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා ඔබට ඒ වගේම මේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙන්න පුළුවන්. නිදන්ගත රෝග නැවත ඉස්මතු වෙන්න පුළුවන්. හරි? දැන් විශේෂයෙන් කුජර සම්බන්ධ රෝග කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඔය මලබද්ධය සහ අර්ෂස්. බොහෝ අය පීඩා විඳිනවා මලබද්ධය සහ අර්ෂස් වලින් ඔය මේ කුජ අයහපත් තත්ත්වයේ සිටනකොට
මේ බොහෝ ආරෝග්‍යශාලා ගත වෙන්න එහෙම සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මොකද 12 කියන්නේ ආරෝග්‍යශාලා නියෝජනය කරන රාශියක්. හරි. ඒ වගේම මේ කුජට තමයි ඉති මේ ලිංගේන්ද්‍රියන්. හරි. සෙක්ෂුවල් ඕගන්ස් ඇති කුජට. ඒ නිසා මේ කුජ අයහපත්ව පිහිටන බොහෝ අවස්ථාවලදී මේ ලිංගික ප්‍රශ්න ඇති වෙනවා. දැන් කුජ සිකුරු වගේ ග්‍රහයන් බොහෝ දුරට මේ රාහු කේතු වගේ ග්‍රහයන් සමග සම්බන්ධ වෙන අවස්ථාවලදී මේ දැන් පිරිමින්ට බොහෝ දුරට ඇති වෙන අප්‍රාණිකත්වයේ ඉම්පෝටන්ස් කියලා කියන ඉංග්‍රීසියෙන් නේ. දැන් අපි ඔය කේන්දර බලන්න ගිහුවාම බොහෝ අය අපිට කියනවා මෙහෙම මේ අප්‍රාණිකත්වයේ පවතිනවා කියලා. සමහර විවාහ පවා කැඩෙනවා මේ පිරිමින්ගේ අප්‍රාණිකත්වය හේතු කොටගෙන. ඉතින් ඒ සඳහා සෝෂල් මීඩියා වලින් ඔබ දැකලා ඇති මං හිතන්නේ නොඑක ආකාරයේ නානාවිධ බෙහෙත් වර්ග ගැන එහෙම කියනවා. නමුත් ඉතින් ඒක කොච්චර දුරට ගැළපෙනවද කියන හැකියාවක් නැහැ. ඉතින් ඒවත් තීරණය කරන්න වෙන්නේ වෛද්‍යවරුන් පමණයි. කොහොම නමුත් මේ සිංහ ලග්න හිමියන් වශයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. මේ මැයි 10ට පසුව එළඹෙන කාල පරිච්ඡේදයේ තුල ඊළඟට අපි කතා කරන්නේ කටක ලග්නේ පිළිබඳව. දැන් කටක ලග්නේ 11 වෙනි ස්ථානයේ තමයි කුජේ යන හොඳ අවස්ථාවක්. දැන් 11ට කුජේනවා කියන්නේ ධන යෝගයක්. එතකොට කටක ලග්න හිමියන්ට හැම පැත්තෙම වගේ මුදල් ගලා එන තත්ත්වයක් උදා වෙනවා මැයි 10ට පස්සේ මේ කුජගේ සංක්‍රමණයෙන් පස්සේ. ඉතින් ඒ මුදල් ගලා එීම අත මිට සරු වීම නේද? ඒ තත්ත්වයන් තුල ඔබට ගත්ත ණය හිම ගෙවලා ඉවරයක් කරන්න පුළුවන්. ණය කිති භාවයෙන් මිදෙන්න පුළුවන් ඔබට. ඒ වගේම මේ ජීවිතයේ සෑමාංශයකම ඉහළ ප්‍රගතියක් ඇති වෙන ඔබගේ. හරි. ඔන්න හොඳ කාලයක් ඔබට ලබන්නේ කන්‍යා ලග්න හිමියන් වශයෙන් මතක තියාගන්න. ජීවිතේ ගොඩක් යහපත් සැලසුම් ක්‍රියාත්මක කළ හැකි කාලයක් මේ 10න් පසුව උදා වෙනවා. ඉතින් මේ කාලය තුල ඔබට පුළුවන් වෙනවා ඇත්තර මේ කාලය තුල ඔබගේ සෞඛ්‍ය තත්ත්වයත් යහපත් වෙනවා. ගෘහ ජීවිතේ ප්‍රීතිමත් වෙනවා. ගෘහ ජීවිතය තුළ නොයෙක් උත්සව ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට හැකියාවක් ලැබෙනවනේ. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගන්න පුළුවන් වෙනවනේ. අලුත් කෑම බීම ප්‍රණීත ආහාර පාන ලැබෙන්න පුළුවන් මේ කාලය තුළ නේද? ඉතින් බොහෝ දුරට අඹුසැමි සම්බන්ධතාවන් වර්ධනය වීම තුළින් ඇත්තටම පවුල් ඒකකයක් තුළ ඉතාමත්ම යහපත් වාතාවරණයක් ඇති වෙනවා මැයි 10ට පස්සේ කන්‍යා ලග්න හිමියන් හට ඒ අයගේ ජීවිතවලදී. ඒ වගේම මේ කාලය තුළ මේ රැකියා කටයුතු වලත් මේ කන්‍යා ලග්න හිමියන්ගේ හොඳ ප්‍රගතියක් ඇති වෙනවා. ව්‍යාපාරිකයන්ටත් ඇත්තටම හොඳයි. ව්‍යාපාරවල දැන් මේ කුජ ලබපුවාම තියෙන විශේෂ දෙයක් තමයි මේ ව්‍යාපාරවල නිෂ්පාදන මේ කියන්නේ ප්‍රොසස් ටෙක්නොලොජි කියලා අපි කියන්නේ. ඒ කියන්නේ දැන් කර්මාන්තවල කාර්මික ව්‍යාපාර එහෙමනම් නව තාක්ෂණي හඳුන්වා දීමට හැකියාවක් ලැබෙනවා. ප්‍රොසස් ටෙක්නොලොජි. හරි. මේ විද්‍යාත්මක වශයෙන් ඉංජිනේරුමය වශයෙන් නව තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලින් හඳුන්වා දෙන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා මේ කුජගේ පැමිණීම නිසා. කන්‍යා ලග්න හිමි ව්‍යාපාරිකයන් නැත්නම් කර්මාන්ත හිමියන්ට මේක හොඳ අවස්ථාවක් ඇත්තටම. ඒ වගේම මෙයාගේ සෞඛ්‍ය තත්ත්වයත් බොහෝ දුරට යහපත් වෙනවා මේ කාලය තුල. ඉතින් අන්න ඒ නිසා මේ චිත්ත ප්‍රීතියක් ඇති වෙනවා. විශේෂ මානසික සෞඛ්‍ය වගේම කායික සෞඛ්‍යයත් සුවතාවයක් ඇති වෙලා මේ කාලය තුල ඔබගේ අපේක්ෂාවන් බොහෝ දුරට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි, මීළඟට අපි කතා කරන්නේ මේ තුලා ලග්න හිමියන් සම්බන්ධයෙන්. ඉතින් තුලා ලග්නේ 10 වෙනි ස්ථානයේ තමයි මේ කුජ ග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම 10ට කුජේමත් ගෝචර චලිතයට අනුව ඉතාමත්ම සුබ ඵලදායකයි. දැන් 10 කියලා කියන්නේ රැකියා වෘත්තික ස්ථානය. 10ට කුජ ඒම තුලින් ඔය පුද්ගලිකංශය වගේම රාජ්‍යංශය වුණත් රැකියාවන් කරන අයගේ අපේක්ෂාවන් බොහෝ දුරට ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්. ඒ අයගේ ආදායම වැඩි වෙනවා, පඩි වැඩි වෙනවා, ප්‍රොමෝෂන්ස් ලැබෙනවා නේද? ඒ වගේම ඒ අය බලාපොරොත්තු වෙන තැනකට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම
වැඩ කරන කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය ලැබෙනවානේ ඵලදායිතාවය වැඩි වෙනවා නිෂ්පාදන ඵලදායිතාවය වැඩි වෙනවා ඒ කියන්නේ අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමෙවුම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා කියන හරි නිෂ්පාදනයේ ඒ වගේම ලාභේ උපරිම කර ගන්න පුළුවන් වෙනවා ව්‍යාපාරිකයන් නම් නේ ලාභේ උපරිම කර ගන්න ඵලදායිතාවය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම cost of production නැත්නම් නිෂ්පාදන පිරිවැය අඩුවීමක් වෙනවා නේ ඇයි යෙදවුම් අඩුයි නිමෙවුම් වැඩි නේ ඔබ දන්නවා ඵලදායිතාවය ගැන ඉතින් අනේ නිසා මේ කාලේ ඉතාමත්ම හොඳ කාලයක් වෙනවා තුලා ලග්න හිමියන්ට මොකද දහවන ස්ථානෙට කුජ ග්‍රහයාගේ මේ පැමිණීම නිසා අනිතක මේ කාලය තුල වඩාත් වැදගත් දෙයක් තමයි මේ මානසික වශයෙන් ඉතාමත් සුවතාවයක් සහනයක් ලැබෙනවා තුලා ලග්න හිමියන්ට මානසික සුවතයි ඒක ගොඩක් හොඳයිනේ නේ ඉතින් ඇත්තටම මානසික සෞඛ්‍ය යහපත් වෙනකොට අනිවාර්යයෙන්ම කායික සෞඛ්‍යයත් යහපත් වෙනවා ඒ නිසා මේ දෙක ඇත්තටම එකම කාශයක දෙපැත්තක් වගේ හරි ඉතින් ඒ නිසා මේ දෙපැත්තම හොඳ තත්ත්ව පවත්වාගෙන යන අයට තමයි සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලැබෙන්නේ මානසික වගේම කායික සෞඛ්‍යයත් දැන් කායික සෞඛ්‍ය පිරිහෙනකොට මානසික සෞඛ්‍යයත් පිරිහෙනවා මානසික සෞඛ්‍ය පිරිහෙනකොට කායික සෞඛ්‍යයත් පිරිහෙනවා හරි both ඒ කියන්නේ both are interrelated කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් මේ දෙකම අන්තර් සම්බන්ධතාවයක් දක්වනවා ඉතින් ඒ නිසා මේ දෙකම අපි විරාක් හොඳ තත්ත්වෙන් පවත්වාගෙන යෑමට උනන්දු විය යුතු තත්වයක් මේ තුලා ලග්න හිමියන්ට උදා වෙනවා මේ 10 වෙනිදාට පසු එළමෙන කාලය තුලදී අනිතක මෙතෙන්දි විශේෂම වැදගත් වෙනවා මේ රැකියාව නැති අයට රැකියාවක් ලැබෙනවා තුලා ලග්න හිමියන්ට ඒ ලෙවල් ඒ වගේ උපාධිධාරී තත්ත්වෙ ඉන්න අයට පවා හරිද ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා ආයුධම් කිරීමට එපා මතක තියාගන්න. හොඳයි ඊළඟට අපි කතා කරන්න වෘශ්චික ලග්න පිළිබඳව. දැන් වෘශ්චික ලග්න නමවන ස්ථානයේ තමයි මේ කුජ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් 9 වාසනා ස්ථානයේ භාග්‍ය ස්ථානයේ වුණාට මොකද? ගෝචර චලිතය යටතේ 9ට කුජ ග්‍රහයාගේ පැමිණීම ඇත්තටම අසුබදායකයි වෘශ්චික ලග්න හිමියන්ට. මෙතෙන්දි සිද්ධ වෙන ඉතාමත් කැපිපෙන දේ තමයි මේ මානසික අසහනකාරී තත්ත්වයන් වර්ධනය වීම. හරි හිතට සහනයක් නැහැ කියලා කියනවනේ හිතේ කනසලු බව වැඩි වෙනවා ඒ වගේම මේ තෙහෙට්ටුව වෙහෙසකර බවනේ ෆැටික් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්නේ වෙහෙසකර බව වැඩි වෙනවා නේ මොනවද දෙයක් කරන්න හිතෙන්නේ නැහැ එපා වෙනවා නේ එපා වීම කියලා අපි කියන්නේ නේ අනිත් අයට නුරුස් රුස්සන්නේ නැහැ ඔබ ඒ වගේම ඔබත් අනිත් අයට රුස්සන්නේ හරි ඒ වගේ මේ යම් යම් මේ ඔක්කොම මානසික ගැටුම් මේ මානසික ගැටුම් ඇති වෙන ප්‍රධාන හේතුවක් වෙන වෘශ්චික ලග්න හිමියන්ගේ නමවන්නට කුජ ග්‍රහයාගේ සිදුවන සංක්‍රමණය ඉතින් මේ වගේ අවස්ථාවලදී මම කලින් කිව්වා වගේම වෘශ්චික ලග්න හිමියන්ට පුළුවන් අර ඉන්ඩෝ ගේම්ස් වගේ ඒ ක්‍රීඩාවල නිරත වීම නේද? කප්ස් යනවා නම් ඒවත් හොඳයි අැතර මේ කාලය තුල. ඒ වගේම සිතේ අසහනයක් ඇති වෙනවන ගොඩක් හොඳයි තමාගේ සමීප යාළුවෙකුට කියන්න පුළුවන් නම්. සමීප යාළුවෙක් සමග කතා කරන්න පුළුවන් නම් තමාගේ චිත්ත පීඩාවන් පිළිබඳව ඔබට ඉතාමත් හොඳ සහනයක් ලැබෙනවා. හරි? හැබැයි ඒ යාළුවා ගොඩක් හොඳ යාළුවෙක් වෙන්න ඕනේ නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. නේ? ඉතින් ඔබට ඒ වගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා නම් එයත් එක මේ ඔබගේ චිත්ත පීඩාවල් නැත්නම් ඒ අසහනකාරී සිතැඟියාවන් පැවසීම තුලින් ඔබට පුළුවන් වෙනවා ඔබගේ ඒ මූඩ් එක එහෙම නැත්නම් ඔබගේ ඒ චිත්ත වේගයන් යහපත් තත්වයට පත් කර ගැනීමට. හොඳයි අපි ඊළඟට කතා කරන්නේ ධනු ලග්න පිළිබඳව. දැන් ධනු ලග්නේ 8 මාරක ස්ථානයේ තමයි කුජ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ ඇත්තටම සුබදායක නෑ කොහොමටත්. මේ මාරක ස්ථානෙට කුජ ග්‍රහයාගේ පැමිණීම ගොඩාක් ওই මාර්ගස්ථාන අතුරුවලදී මූලික වෙනවා. ඒ නිසා මේ ධනු ලග්න හිමියන්ට නැතුව විශේෂයෙන් මතක් කර දීමක් කරන්නේ ඔබ යතුරුපැදි ධාවනය කරන කෙනෙක් වෙන්න පුළුවන්
සාමාන්‍ය මෝටර රථ පදවන කෙනෙක් වෙන්න පුළුවන් නේද? ඒ කොහොම වුණත් මැයි 10න් පස්සේ ලැබෙන මාස එකහමාරකට වැඩි කාලයක් තියෙනවා. ඒ කාලය තුල ඔබ ගොඩක් සැලකිලිමත් විය යුතුයි වාහන පැදවීමේදී. ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ කලින්ට වඩා. හරි? හේතුව ඇක්සිඩන්ට් වෙන්න එහෙම නැත්නම් අනතුරු සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩි. මං හිතන්නේ දැන් ලංකාවේ මේ ජනමාධ්‍ය තුලින් අපි දකින නිතරම උදේව මේ පුද්ගලයන් වැඩිපුර මිය යන ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දැන් මාර්ගස්ථ ඔය රථ වාහන අනතුරු. හරි? ඉතින් අනේ නිසා අපි ඒ ගැන වඩාත් කල්පනාකාරී විය යුතු වෙනවා. ඉතින් මේ නරක කාල පරිච්ඡේදය ලැබුවාම ඔබ ඒ ගැන හිතන්න වෙනවා. වාහන පැදවීමදී වෙනද වගේ සෙල්ලම් දාලා එළවන්න යන්න එපා පාරවල් වල වාහන. පදින්න යන්න එපා පාරවල් වල වාහන. හරි? අනවශ්‍ය වෙලාවල අවදානම්කාරී තැන්වලට වාහන වලින් යන්නට එපා. ඉතින් ඒ අනතුරු වීමට එතකොට අනතුරු වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ අනතුරු වෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් ඔබ ඒක අඩු කර ගන්න බලන්න. හරි? ඉතින් මේ ඒ නිසා වේගය පාලනය කරන්න ප්‍රධාන වශයෙන්නේ. ඒ වගේමයි මේ කාලය තුල මේ ධනු ලග්න හිමියන්ට රුධිරය සම්බන්ධ නොයෙක් රෝග ඇති වෙන්න ඉඩ තියෙනවා. රුධිර පීඩනය කැපිපෙන විදිහට අඩු වැඩි වෙන්න ඉඩ තියෙනවා. හරි? ඒ නිසා හුඟක් හොඳයි මේ රුධිරය සම්බන්ධව අසනීප වලින් පිළින අය මේ කාලය තුල මේ රුධිරය ඒ වෛද්‍ය උපදෙස් පරිදි චෙක් කර ගන්න එහෙම පුළුවන් නම්. ඒ වගේම මේ කාලයේ මේ වියදම් අංශයත් බොහෝ දුරට වැඩි වන්න ඉඩ තියෙනවා. ඒ නිසා මුදල් කල්මනාකරණයක් අවශ්‍ය වෙනවා මෙම මැයි 10ට පසු ලබන කාලය තුල. හොඳයි, ඊළඟට අපි කතා කරන්නේ මකර ලග්නය පිළිබඳව. දැන් මකර ලග්නේ 7 වන ස්ථානයේ තමයි මේ කුජ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් කොහොමටත් කියන්න බෑ 7ට කුජේන එක යහපත් කියලා. ඇත්තටම 7 වන ස්ථානයේ ගෝචර කුජගේ සිදුවන සංක්‍රමණය අසුබදායකයි. බොහෝ දුරට පවුල්වල නොයෙක් ආකාරයේ අන්තවාදී ගැටුම් ඇති වෙන්නේ මෙන්න මේ වගේ ග්‍රහ ගෝචරයකදී. හරි? බොහෝ දුරට මේ සුළු ගැටුම් තුලින් බිරිඳ සමග තියෙන විරසකකම් වඩාත් වැඩි දියුණු වෙලා බොහෝ දුරට වෙන වෙන තත්ත්වයට පත් වෙන්න ඉඩකඩ තියෙනවා මේ කාලය තුලදී. බොහෝ දුරට දික්කසාද වගේ අවස්ථා වලට පත් වෙන්න පවා ඉඩකඩ තියෙනවා. අපිට අත්දැකීම් තියෙනවා. මොකද අපි කේන්ද්‍ර ගොඩක් පරිශීලනය කරලා තියෙන නිසා, කේන්ද්‍ර ගොඩක් බලලා තියෙන නිසා අපිට පේනවා, දැනෙලා තියෙනවා, ඔප්පු වෙලා තියෙනවා මේ වගේ තත්ත්වයන් වලදී මේ ගැටුම්කාරී තත්ත්වයන් ගොඩාක් වර්ධනය වෙලා දෙන්න දෙපැත්තට වෙලා ඉන්න බොහෝ විට නැත්තම් දික්කසාද වෙන මට්ටමට බොහෝ දුරට එන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ගොඩක් හොඳයි පොඩි ගැටුමක් ඇති වුණොත් ඒක එතනින්ම ඉවර කරගන්න එක. හරි? එතකොට මේ මෙතෙන්දි දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි අඹුසැමි ආරවුල් සහ ගැටුම් නැත්තම් විරසකකම් දුරදිග ගෙනියන්නේ නැතුව කෙටියෙන් අවසන් කරගෙන වඩාත් සුවදශීලීව සිටීම. මොකක් හරි ඇත්තටම චැලෙන්ජ් එකක් ඒක අපිටනේ. දැන් මේවා චැලෙන්ජස් ඔයගලන්ට එන. හරි? අභියෝග. ඉතින් අභියෝග ජය ගන්න. අභියෝග ජය ගන්නම් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් අනුගමනය කරන්න වෙනවනේ. ගැටුම් ඇති වෙනවනම් ගැටුම් නැති කරගන්න වග බලා ගන්න ඕනේ. ඒ ස්ට්‍රැටජිස් තියෙනවනේ. ක්‍රමෝපායන් තියෙනවනේ නේ. දැන් ස්ට්‍රැටජි මේ දැන් ගැටුම්කාරී තත්ත්වයන් ගොඩක් වැඩි වෙනකොට ඔබට සමීප ගොඩක් මිත්‍රයන් ඉන්නවා. එයාට කියලා සමතයකටපත් කරගන්න පුළුවන්. එයාට පුළුවන් මීඩියට කෙනෙක් වශයෙන් නැත්නම් සමතකරුවෙක් බවට පත් වෙන්න නේ. ඉතින් අන්න එහෙම ක්‍රම යොදා ගන්නවා බොහෝ අය අපි දන්නවා පුද්ගලික වශයෙන්. හරි? ඉතින් මොකක් එහෙම ගැටුම් ඇති වෙන අවස්ථාවවලදී ඒ ගැටුම් තියෙන ස්ථානෙන් ඉවත් වීම තමයි ගොඩක්ම හොඳ. අපි කියන්නේ බැන ගන්නවා කියලා දෙන්න දෙපැත්තට වෙලා බැන ගන්න නැතුව එක්කෙනෙක් කොහොම හරි එතනින් ඉවත් වෙලා. හරි? දැන් ඩිෆෙන්සිව් ඇන් ඔෆෙන්සිව් කියලා දෙකක් තියෙනවනේ. හරි? දැන් දෙන්නම ඔෆෙන්සිව් වුණාම වෙන්නේ මේ ගැටුම් අන්තවාදී තත්ත්වයකට පත්වීමනේ. එක්කෙනෙක් ඩිෆෙන්සිව් වෙන්න ඕනේ.
right? ඉතින් ඒ නිසා මේව ගැන ඇත්තටම සරලව සිතන්න එපා. මේව ගැන වඩාත් කල්පනාකාරීව හිතලා ඒ වෙන් වෙන එක නෙවෙයි හපංකම නේද? විවාහ ජීවිතයක් කඩා ගන්න එක නෙවෙයි හපංකම. විවාහ ජීවිතය චිරාත් කාලයක් ඉදිරියට පවත්වාගෙන යාමනේ. ඉතින් අන්න ඒ තත්ත්වයන් සැලකිලිට අරගෙන ඔබට වඩාත් හොඳ කාලයක් උදා වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි, ඊළඟට අපි කතා කරන්නේ කුම්භ ලග්නය පිළිබඳව. ඔන්න කාලයකට පස්සේ කුම්භ ලග්න හිමියන්ට නම් හොඳ කාලයක් උදා වෙනවා මැයි 10න් පස්සේ. මොකද කුම්භ ලග්න හිමියන්ගේ ගෝචර කේන්ද්‍රය 6 වෙනිදට තමයි මේ කුජ ග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ. ඉතාමත්ම හොඳයි. ඒතර 6 වෙනි රෝග සහ සතුරු ස්ථානයේ නේනේ. එතකොට මුලින්ම සිද්ධ වෙන්නේ මේ ග්‍රහ ගෝචරය නිසා කුම්භ ලග්න හිමියන්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලැබෙනවා. තිවිච ලෙඩ රෝග බොහෝ දුරට සුවපත් වෙන්න පුළුවන් ඉතාමත් ඉක්මනින්. හරි, සමහර අය ඉඳ සමහර අපෙන් අහනවා ඒන්ද්‍ර බලනකොට කවද්ද මේ මගේ තියෙන රෝගේ සුව වෙන්නේ, කවද්ද මේ රෝගේ ඉවර වෙන්නේ, මට එපා වෙලා තියෙන ජීවත් වෙන්නත්. අන්න ඒ වගේ දේවල් අහනවා අපෙන්නේ. ඉතින් මෙතෙන්දි කියන්න තියෙන්නේ කුම්භ ලග්න හිමියන්ට ඔන්න ඔයගොල්ලන්ගේ මෙච්චර කාල ලෙඩ තිබුණා නම් මැයි 10න් පස්සේ ලෙඩේ බොහෝ දුරට අඩු වෙනවා කියලා. ඒ වගේම බොහෝ අයට සතුරු කරදර තියෙනවා, බාධක නිරපරාදේ ඒ සතුරු කරදර බාධක වලින් පීඩා විඳින අය ඉන්නවා සමාජයේ. ඉතින් ඔබ කුම්භ ලග්න හිමියෙක් නම් මැයි 10ට පස්සේ සතුරු කරදර බාධක බොහෝ දුරට අඩු වෙනවා. හරි, දැන් මේක හැමතැනම තියෙන්න පුළුවන් සමාජය විතරක් නෙමෙයි, මේ රාජ්‍ය සේවයේ පවා. හරි, රාජ්‍ය සේවයේ තමයි වැඩිපුරම තියෙන සතුරු කරදර. හරි, කෙනෙකුට ප්‍රොමෝෂන් එකක් හම් වෙන එක, ස්කෝලර්ෂිප් එකක් හම් වෙන එක අනිත් අයට ඇහැට කටුවන් වෙන වගේ වැඩ. හරි, ඒ අය අරයට විරුද්ධව කියලා කේලම් කියනවා ලොකු මිනිසුන්ට ප්‍රධානීන්ටනේ. ඉතින් එතෙන්දී දෙවිකාකාරී ගැටුම්කාරී තත්ත්වයන් අනවශ්‍ය විදිහට නිර්මාණය වෙනවා. මේ බොහෝ දුරට තියෙන දෙයක් රාජසේ විතරක් නෙවෙයි, පෞද්ගලික ආයතනවලත් ක්‍රියාත්මක වෙනවා ඒ ඊට සම්බන්ධ දේවල්. ඉතින් බොහෝ දුරට මේකට හේතු වෙලා තියෙන්නේ නැහැදිච්චකම. හරි, නැහැදිච්චකම කියන්නේ මේ පාසලෙන් හෝ ගෙදරින් හොඳ විනයගරුක භාවයක්, ආත්ම දමනයක් ලැබිලා නැති අය තමයි මේ වගේ කේලම් කියලා නැත්තම් අන් අයට කරදර හිරියට බාධක බොහෝ දුරට ඇති කරන්නේ. ඉතින් ඒවා ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන. නමුත් කුම්භ ලග්න හිමියන්ට මේ කාලය තුල මුදල් වාසි ලැබෙනවා. ඒ වගේම වෘත්තීය කටයුතු වල, රැකියා කටයුතු වලත් මනා ප්‍රගතියක් ඇති වෙන කාලයක් වෙනවා මේ කුජගේ සංක්‍රමණය සමග. හොඳයි, එමනම් ඊළඟට තියෙන්නේ අවසාන මීන ලග්නය. දැන් මීන ලග්නේ පස්වන ස්ථානයේට තමයි මේ කුජ ග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ. දැන් ප්‍රහ කියන්නේ විද්‍යා ස්ථානයේ නේද? එතකොට දරු ඵලෙම පෙන්වන ස්ථානයේ. දැන් මෙතේ මේ ස්ථානයට කුජ ග්‍රහයාගේ පැමිණීම ඇත්තටම මේ සුභ ඵලදායක නැහැ මීන ලග්න හිමියන්ට. මේ 10න් පස්සේ දැන් ව්‍යාපාරිකයන් ගත්තත් එහෙමයි. මේ ව්‍යාපාරිකයන් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ කාලය තුල. හැකිතා දුරට මේ ඩේ ටු ඩේ සේල්ස් කරන්න ස්ටොක්ස් තියාගන්න නැතුව. හරි, බොහෝ දුරට තරඟෙන් විලඳපල තියෙන තරඟෙන් පරාජය වෙන්න ඉඩකඩ තියෙනවා. අන්න ඒ නිසා හැකිතාක් දුරට කෙටි අඩු ලාභයකට වැඩි ප්‍රමාණයක් විකිණීම වගේ මේ ක්‍රමෝපායන් තුළින් මේ අලෙවි ගැටලු, අලෙවි ප්‍රශ්න බොහෝ දුරට ඔබට අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා මේ කාලය තුළ. අනිතක විශේෂ මතක තියාගන්න, මේ කාලය තුළ නීතිමය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුළුවන්. වැඩිමිලට වාහන විකුණලා දැන් මම අපි බලන ඉන්නවා මේ ගොඩක් අය කල්පැන ගිය කල්ිකුත්තු ද්‍රව්‍ය විකිණීමට ගිහිලා නොඑක ආකාරයේ නේද මේ උසාවි ගත වෙලා ලක්ෂ ගණන් දඩ ගෙවනවා. හරි, ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ මැයි 10න් පස්සේ ව්‍යාපාරික ඔබ ගොඩක් සැලකිලිමත් විය යුතුයි. මේ වගේ නීතිමය ප්‍රශ්නත් ඇති වෙන බොහෝදුරට ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ නීතියට අනුකූලව වහන්න විකිණීම තුළින් ඒ ගැටලු ඇති කර ගැනීම බොහෝදුරට වළක්ව ගත යුතු වෙනවා මේ කුජගේ මේ අයහපත් ග්‍රහචාරය උදා වෙලා තියෙන නිසා. හරි, ඒ වගේම මේ මීන ලග්න හිමියන්ගේ දරුවන්ගෙනුත් මේ කාලේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉස්කෝලවලදී දරුවන් අතර ඇති වෙන ගැටුම් නේ, දරුවන් අතර ඇති වෙන මේ මුරණ්ඩුකම් නේ. අන්න ඉතින් ඒවා ගොඩක් දුරට සමතේකට පත් කරගන්න
පුළුවන් මේ ගහලා බැනලා නෙවෙයි වඩාත් කල්පනාකාරීව කටයුතු කිරීම තුළින් ඒ දරුවන්ගේ ඇතිවෙන ගැටලු ප්‍රශ්න ගොඩාක් දුරට අඩු කර ගැනීමට නම් දරුවෝ ගැන හොඳ අවබෝධයකින් පරීක්ෂාවකින් සිටිය යුතු වෙනවා මොකද්ද කරන්න මේ ළමයි කියලානේ අධ්‍යාපන කටයුතු වලදී සමාජීය කටයුතු වලදී අන් අය ආශ්‍රය කිරීමේදී නේද ඉතින් අනේ තුලින් පුළුවන් වෙනවා අපිට ඒ දරුවන්ගෙන් ඇතිවෙන කරදර බොහෝ දුරට අවම කරගන්න හොඳයි ලග්න 12ටම මේ කුජ ග්‍රහයාගේ සිදුවන සංක්‍රමණය බලපන ආකාරය අපි සාකච්ඡා කළා සමහර අයට නම් චිත්ත පීඩාවක් නැතිවන්න පුළුවන් මොකද කුජ ග්‍රහයා යහපත් ප්‍රතිඵල උදා කරන්නේ ලග්න 4කට විතරයි ඉතින් මේක අපිට අඩු වැඩි කරන්න ජ්‍යොතිර්වේදීන් වශයෙන් අපිට හැකියාවක් නැහැ මොකද ගෝචර චලිතයට අනුව ජ්‍යොතිෂයේන මූලධර්ම පද්ධතියක් තියෙනවා මේ මූලධර්ම අනුව තමයි මේවා අපි ඔබට ඉදිරිපත් කරන්නේ right ඉතින් ඒ වුණාට දැන් මේ රාශීන් පස්සේ තවත් රාශීන් වලදී ඔබට සුභඵල උදා වෙනවා අනිවාර්යයෙන්ම හරි ඒ නිසා ඒ කනසලට පත්වන්නට එපා ඔබටත් කවදා හෝ දිනයකදී ඉදිරියේදී සුභ ඵල උදා වෙන අවස්ථාවක් පැහැදිලිවම එනවා